මුකේ දැවිල්ල ඇති වුණාම ඒ අවස්ථාවට මේ කොළ ටිකක් සපා කෑමේ එහෙම නැත්නම් මේ පුතු ටිකක් තම්බල කටසේ දීමේ මූලික අවස්ථාවෙම මුඛ රෝග ඒ වගේම දත් මුල් දියවීම ඒ වගේම තමයි මේ අකලට දත් බුරුල් වල දත් හෙලවෙන ගතිය වෙනවා සාමාන්‍යයෙන් ඔය වයසට ගියාම දත් මේ හැලෙන ගතිය වගේම තමයි සමහර අයට අකලට මේ දත් මුල් බුරුල් වල දත් හෙලවෙන්න ගන්නවා ඒ වගේම තමයි අධික වේදනාවක් එනවා මුඛයේ ඒ වේදනාව සමනය කරගන්න ඒ දත් මුල් බුරුල් වීම දත් හෙලවීම මුඛයේ තුවාල ඉතාමත් පහසුවෙන් හොඳ වෙනවා මේ අට්ටික්කා පොතු තම්බල මුඛයේ සේදීම තුලින් ගුරුන් වහන්සේ හොහොන් එනම් නමෝ විත්තේ අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බොහොමයක් සමාජයේ සුහසක් ජනතාවට පීඩා විඳින්නට යෙදෙන යම් රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ඒ රෝගී තත්ත්වය තමයි මේ මුඛ රෝග මුඛ රෝග ගත්තම මුඛ රෝග වශයෙන් ගත්තම රාශියක් පවතිනවා විශේෂයෙන්ම මේ මුඛ රෝග වලදී ඇති වෙන දේක් තමයි මුඛේ ඇති වෙන බිබිලි තුවාල තොල් පැලීම් දත් මුල් දියවීම් දත් බුරුල දත් සෙලවීම් මුඛේ දුගඳය හැමීම් මේ ආදී වශයෙන් මුඛ රෝග රාශියක් සමාජය තුල පවතිනවා එතන ඉහළට ගියු ධර්ම ගණයේ මුඛ රෝගත් නැතුවම නෙවෙයි නමුත් මේ මුඛ රෝගයන් නිසා මේවට ශනිකව තමන් මුහුණ නොදී මේවා වැඩි දියුණු කර ගැනීමෙන් තමන් ඉපාමත් අසරණතාවයන්ටපත් වෙනවා එවන් රෝග ඉතාමත් පහසුවෙන් අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුල මේ කුඩා ශාකයක් උපයෝගී කරගෙන සුව කර ගැනීමේ හැකියාව පවතිනවා මේ රෝග හටගන්න හේතු වෙන්නේ මුඛයේම පමණක් නෙවෙයි උදරයේ ඇතිවෙන යම් යම් විෂමතාවයන් නිසා තමයි මේ මුඛ රෝග හටගන්නේ ඒවට නිසි ප්‍රතිකාර කළ යුතු වෙනවා ඒවට නිසි ප්‍රතිකාර කළා ඒ අභ්‍යන්තරීය වශයෙන් රෝගය සුව කරගන්න ඕනමයි ඕනම අවස්ථාවක මුඛ රෝගයක් හටගත් මුල් අවස්ථාවේ ක්ෂණිකව සුව කර නොගන්නව නම් බරපතල රෝගයන් බවට පත් වෙනෝ ඒ රෝගයන් තුලට පත්වීමෙන් තමන් විවිධාකාරයේ අපහසුතාවයන්ට පත් වෙනවා. එයට හේතු වශයෙන් ගත්තොත් අප ගන්නා ආහාර විහරණ ක්‍රියාවලිය නිසා උදරයේ ඇතිවෙන යම් යම් විෂමතාවයන් හේතු කරගෙන එහි ඇතිවෙන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් මුඛයට යම් යම් බලපෑම් එල්ල වෙනවා. ඒ එල්ලවීම තුලින් විවිධ පුද්ගලයන්ට මුඛයේ යම් යම් ලක්ෂණ මතුවෙනවා සමහර අයට මතුවෙන්නේ දිව පැලීම එහෙම නැත්නම් දිවේ මැලියන් නැතිවීම එහෙම නැත්නම් තොල් පිපරවීම එහෙම නැත්නම් මුඛයේ හැම තුවාල වෙලා යම් අවස්ථාවකට ඒක වණයම් බවට පත් වෙනවා මෙවැනි අවස්ථාන් සුව කරගන්න අභ්‍යන්තර ප්‍රතිකාර කළ යුතු වෙනවා ඒ සඳහා අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රම තුළ ඕනතරම් දැන උගත් පාරම්පරික වෛද්‍යුන් සතුව පහසු වෛද්‍ය ඖෂධ ක්‍රම පවතිනවා. ඒ වගේම තමයි අපිට සමාජය තුළ තම නිවසේ තම ගෙවත්තේ අපි වවා ගන්න වටිනා දිවි ඖෂධ වර්ග තියෙනවා. මේ ඖෂධයක් මාර්ගයෙන් මුල් අවස්ථාවේ මේ රෝගය පාලනය කර ගැනීම සුව කර ගැනීමේ හැකියාව පවතිනවා. මං එවන් ඖෂධයක් සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ තමයි මාසතුව මේ පවතින්නේ අට්ටික්කා ශාකය. අට්ටික්කා ශාකය කිව්වම බොහෝ දෙනා බහුල වශයෙන් රෝග නිවාරණය කරගන්න භාවිතා කරන ශාකයක්. නමුත් ගොඩක් අය මේක මේ මුඛ රෝග සුව කර ගැනීම සඳහා නෙමෙයි භාවිතා කරන්නේ. ඊට වඩා අභ්‍යන්තර රෝග තත්ත්වයන් සුව කරගන්න. විශේෂයෙන්ම දියවැඩියා රෝගය අරසස් රෝගයේදී ලේ වහනය වීම පාලනය කරන්න යොදා ගන්නා වූ දිව්‍ය ඖෂධයක් ඖෂධයක් තමයි මේ අට්ටික්කා ශාකය. ඒ වගේම තමයි මුඛ රෝග සුව කරගන්නත් ඉතාමත් පහසුවෙන් ලේසියෙන් හොයා ගන්න පුළුවන්. අපේ ලංකාවේ සෑම පළාතකම සෑම ප්‍රදේශයකම වැවෙන නිරන්තරයෙන් ඇහැට දකින්න ලැබෙන ඖෂධයක් තමයි මේ අට්ටික්කා ශාකය
තමන්ට ගෙවත් ලබා ගන්නත් පුළුවන් පහසුවෙන් හොයා ගන්නත් පුළුවන් මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළාම මුඛයේ යම් යම් තුවාල හටගන්න අවස්ථාවල මුඛයේ දැවිල්ල ඇති වුනාම ඒ අවස්ථාවට මේ කොළ ටිකක් සපා කෑමෙන් එහෙම නැත්නම් මේ පොතු ටිකක් තම්බල කටසේ දීමෙන් මූලික අවස්ථාවෙම මුඛ රෝග ඒ වගේම දත් මුල් දියවීම ඒ වගේම තමයි මේ අකලට දත් බුරුල් වල දත් හෙලවෙන ගතිය නෝ සාමාන්‍යයෙන් ඔය වයසට ගියාම දත් මේ හැලෙන ගතිය වගේම තමයි සමහර අයට අකලට මේ දත් මුල් බුරුල් වල දත් හෙලවෙන්න ගන්නෝ ඒ වගේම තමයි අධික වේදනාවක් එනවා මුඛයේ ඒ වේදනාව සමනය කරගන්න ඒ දත් මුල් බුරුල් වීම දත් හෙලවීම මුඛයේ තුවාල ඉතාමත් පහසුවෙන් හොඳ වෙනවා මේ අට්ටික්කා පොතු තම්බල මුඛයේ සේදීම තුලින් අට්ටික්කා පොතු තම්බල කසාය කරලා බොන්න පුළුවන් අට්ටික්කා පොතු කලන් 12ක් අරගෙන වතුර කෝප පටක් දාලා ඒකට හිඳලා බීමෙන් මුඛ රෝග පහසුවෙන්ම හොඳ කරගන්න පුළුවන් ඒ වගේ තමයි අට්ටික්කා පොතු තම්බල මුඛයේ සේදීම එහෙම නැත්නම් මේ දළු ටිකක් කටේ කටට අරගෙන සපලා ඉවත් කිරීම තුලින් මුඛ රෝග පාලනය කරගන්න පුළුවන් ඒතර දත් මුල් දියවීම දත් සෙලවීම ශනිකවම සුව කර ගැනීමේ හැකියාව මේ ශාකයේ සතුව පවතිනවා.